අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවදාහනයේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙනුවන්ගොඩ කොවිඩ් පොකුර 1900 ඉක්මවයි ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ 19ට අද සහ හෙට සංචරණ සීමා දැඩි කරයි ජීවන වියදම අඩු කරන්න මෙරට නිෂ්පාදනය වැඩි කළ යුතුයි ඇමති බන්දුල කියයි මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 110 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 110 දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වෙන විට 1901ක් දක්වා ඉහළ ගියා. එම ආසාදිතයින් 1901 දෙනාගෙන් පුද්ගලයන් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයන් 860 දෙනා එම කම්හලේ සේවකයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5354ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 3385 දෙනෙකුම පූර්ණ සුවය ලබා මෙවන විට රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 1956 දෙනෙකු පමණයි. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට තවදුරටත් ඇඳුරු නීති පනව ඇති අතර එම ප්‍රදේශවල සංචරණය තදින්ම සීමා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඇඳුරු නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳසැල් සහ ඖෂධ අලෙවි සැල් විවෘතව තැබීමට අද සහ හෙට යන දෙදින අවසර ලබා නොදෙන බවද පොලිසිය ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් අසම 19ක් ආශ්‍රිතව අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කළ යුතුයි නමුත් මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට නැත්නම් පුද්ගලයින්ට එසේ ගමන් කිරීමට හැකියාවක් තියෙනවා නමුත් කිසිම අවස්ථාවක මෙම ප්‍රදේශයෙන් පුද්ගලයින් නංවා ගැනීමට හෝ මෙම ප්‍රදේශයෙන් තම වාහනවලින් පුද්ගලයින් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ කළ පසුගිය 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයන් 203 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම වාහන 40ක් පොලිස් භාරයටගෙන තිබෙනවා අද දිනේ වන විට පුද්ගලයන් 53395 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳුබුරේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයෙන් සාර්ථකව දින 14ක් නිරෝධායනට ලක් වූ පුද්ගලයන් 50 දෙනෙකු අද තම නිවෙස් බලා පිටත්ව ගියා මේ අතර රටේ පවතින කොවිඩ් 19 වෛරස තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. පළවෙනි රැල්ලට වඩා අභියෝගාත්මක අවස්ථාවකට අපි මේ දෙවෙනි අවස්ථාවේදී මූණ දීලා ඉන්නවයි කියන එක ඉතාම පැහැදිලි. අපි මේ මොහොතේදී දැඩි ක්‍රියාමාර්ග ගත යුත්තේ සමස්ත රටව ගැනීම හිතලා නෙමෙයි. අපි අවදානම් විදිහට රතු කලාප විදිහට වසංගත රෝග විද්‍යාංශය විසින් පෙන්වලා දීන ස්ත්‍රීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 25 නැත්නම් 30. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සමහර විට ගම්මට්ටමින් තමයි අවධානම තියෙන්නේ. අපි කිව්වේ මේ හරහා විශේෂයෙන්ම සංචරණ සීමා පැනවීම හරහා වෙන අවධානම අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කුඩා මේකකේ තමයි අපි සංචරණ සීමා පනවන්න ඕන. කුඩා මේකකේ ග්‍රාම නිලධාරී කොට්ටාසය වීම හරහා ඒතොර ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් අපි හඳුනා ගන්න ඕනේ අවධානම කොහෙද තියෙන්නේ කියලා. ඒ හරහා සමස්ත රටට වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණික උපදෙස් හරියට අරගෙන කොහෙද හුදකලා කළ යුත්තේ කොහෙද අවධානම තියෙන්නේ කියලා අපි තක්සේරු කළා ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ලොක්ඩවුන්ස් වලට ගියේ නැත්නම් රටම ලොක්ඩවුන් කිරීමේ අනතුරක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන් දැනට ඒ අනතුර මතුවෙලා නැහැ
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ඊයේ පැවැත්වුණා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කැඳවා තිබුණා. රැස්වීමට සහභාගී වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. පක්ෂ නායක රැස්වීමට ගියාද? අපි පක්ෂ නායක නෙමෙයිනේ. විස්ස පාර්ලිමේන්තුවේ පරද්දන්න සම්පූර්ණ උත්සාහය ගන්නවා. ආණ්ඩුවට තාම 3-2 බලයක් තියෙනවා කියලා කියනවට තාම නැහැනේ. ආණ්ඩුව විස්ස ජය ගන්න කොරෝනා වවුදුර පාවිච්චි කරනවා. මේකට විශාල විරෝධයක් රටේ තියෙනවා. මිනිසුන්ට පාරට බහින්න විදියක් නැහැ. නිරෝධායන නීති. පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා 21 දවස් දෙකම මේ 20 වෙනි සංශෝධනයේ ඒ කියන්නේ කොවිඩ් 20 එක ගැන අපි සාකච්ඡා කරනවා කියලා අපි තීරණ කරලා තිනවා. පාර්ලිමේන්තු තොගය මන්ත්‍රී තොගය 223 නේ දැන් දෙන්නේ නැහනේ. ඒ නිසා අදට සමය කඩඩ ඕන වෙන කියලා. අපි කියන අඬු තුර නැහැ කියලා. විස්තර විස්තර ගන්නවා කියලා. බලමුකෝ විස්තර විස්තර ගන්න පුළුවන්ද කියලා. නැ විස්ස පිළිබඳ විරෝධතාවයක් නෙවෙයි. ඉතින් විවාදයේ පිළිබඳවයි කතා කරේ. ඔබතුමාලගේ විපක්ෂිනු තාණ්ඩුවට සහයෝගයක් ලැබෙයිද දැන්? එතනේ මන්ත්‍රීවරුන් පුද්ගලිකව එක එක්කෙනාට කතා කිරීමට දැන් පක්ෂ නායකවරු තීරණය කරා. බදුරුදීන් මහතාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබතුමාගෙන් ප්‍රකාශයක් ගන්නවා කියලා මගිනුත් ප්‍රකාශයක් ගත්තා. එතුමාගේ දුරකථන තුමක් 10 වෙනිදා මට අරන් තිබුණා. නීතිපතිතුමාගේ නිර්දේශයෙන් පසුව නෙවෙයි මට ඒකට කලින් දුරකථන තුම ලබා දීලා තිබුණේ. සුළු කාරණාවක් පිළිබඳව මගෙන් විමසීමක් කළා, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සංශෝධනීය ඡන්දය දීම පිළිබඳව. ඔබතුමා කියන්නේ එළියට ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියලා බදු. බාර වෙන එක සුදුසුයි කියන එකයි මම. ඇයි මෙහෙම සැඟවිලා ඉන්නේ එතුමා? මට හේතුමක් කර ඇති. ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ආර්ථිකයේ ගොඩනැගීම සඳහා රජයේ මූලික අවධානය යොමු වී ඇති බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහනකට එක් වෙමින් ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ආර්ථිකයේ ගොඩනැගීමට රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩසටහන සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ශාස්ත්‍ර හතරක් යටතේ සිදු කරනු ලබනවා. මේ අනුව සමාජයේ යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටුව සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව යන කමිටු හතර මගින් මෙම වැඩසටහන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා. මෙම ප්‍රධාන කමිටු හතර මගින් දිවයින පුරා ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් අමාත්‍යංශවල වැඩසටහන් සකස් කරමින් ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමට අදාළ කරුණු අධ්‍යයනය කරමින් කටයුතු කරනු ඇත. ප්‍රධාන කමිටු හතර කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් සමන්විත වන අතර ඒ පළාත්වල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය දේශපාලන නායකත්වයන් සහ ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත. මෙම ජාතික වැඩපිළිවෙල පිළිබඳ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහනකදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සදක බලකායේ සභාපති බැසල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී සෞභාග්‍ය දැක්ම යටතේ රජය ඉදිරිපත් කළ ග්‍රාමීය මට්ටමේ දියුණු යටතල පහසුකම් පද්ධතියක් ඇති කිරීමේ යෝජනාව සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය වඩා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කටයුතු කිරීම මෙම ජාතික වැඩපිළිවෙල තුළින් අපේක්ෂා කෙරෙන බවයි. මෙම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙරට නිෂ්පාදන වැඩි කිරීම මගින් ජීවන වියදම අවම කර ගැනීමට හැකිවන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. පසුගිය රජයේ ජාතික ආහාර ප්‍රතිපත්ති සියල්ල පසෙකදා වක්කඩ ගැනීමක් සියලුම භාණ්ඩ රටින් ගෙනල් අඩු මිලට දෙන්න ඕනේ කියලා වෙලා කන්න දෙන්න පටන් ගත්තා. ඒ නිසා ඇති වුණ දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදය නිසා ඩොලරයකට ගෙවන්න ඕන රුපියල් 182ක් අපේ රට බාර ගන්න.
එනිසා මිනිසෝගේ ජීවන වියදම් වැඩි වුණා ආයතනවල නිෂ්පාදන වියදම් වැඩි වුණා බෙද ඇරීමේ වියදම් වැඩි වුණා එනිසා මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් යටතේ අත්‍යවශ්‍ය නොවන පහන්ට දේශීය නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍යයක් හැර අනිත් සියලු දේ ආනයනය කිරීම తాවකාලිකව නවත්වලා ලෝක ආහාර දිනයට සමගාමීව අපේ රටේ නිපදවිය හැකි සියලුම භාණ්ඩ අපේ රට තුළ නිපදවා ගැනීම සඳහා විශාල උත්සාහයක් දරන බඩුමිලේ ප්‍රශ්නයට ජීවන වියදම පිළිබඳ ජීවත් වීම සඳහා කරන අරගලයට දේශපාලන පක්ෂපාත බේද වලින් තොරව උත්තර දෙන්නේ එකයි නිෂ්පාදනය වැඩි කිරීම පමණයි රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු නොකර වත්මන් ආණ්ඩුව විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ ජනතාව බඩගින්නේ තියලා විස්ස සම්මත කළා වැඩක් තියෙනවද? රටේ දරුවන්ගේ අධ්‍යාපනය පැත්තකට දාලා පාසල් අරගන්න බැලුව විස්ස සම්මත වෙලා වැඩක් තියෙනවද? හරියට කඩසාප්පුවකට යන්න බෑ. හරියට ගමනක් බිමනක් යන්න බෑ. මගුලක් තුලාවක් කරගන්න බෑ. පොල් ගෙඩියේ මිල අඩු කරගන්න බැරුව විස්ස සම්මත වෙලා වැඩක් තියෙනවද? තෙල් මිල අඩු කරගන්න බැරි ආණ්ඩුව විස්ස සම්මත කරගෙන කටයුතු කළා වැඩක් තියෙනවද? ඒ නිසා කරුණාකරලා අපි ආණ්ඩුවට කියනවා විස්ස ගැන කැස්ස හැදිච්ච වගේ ආණ්ඩුව නිතරම මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්න වෙලාවක රටේ ජනතාව मौलिक आवश्यकता පසුගියදා හික්කඩුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප ඒකකයක් මගින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් කාන්තාවක ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ දින මිය ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් විමර්ශනයක්ද මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. පසුගිය 13 වන දින හික්කඩුව පොලිසියේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප ඒකකයක් මගින් සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවටගත් 52 වරදි කාන්තාවක ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සිදු කරන අවස්ථාවේදී පහර දීම හේතුවෙන් මෙම කාන්තාව මෙලෙස අසනීප වී ජීවිතක්ෂයට පත් වූ බව ඇයිදරණ කිව්ව මනුස්සය මරු හේතුව මොකෝ ඇන්ඩෝල් පෙත්ත කල්ලේඩ කරා කල්ලේඩ ඩක්කත් නැති මනුස්සෙ කිසිම ලඩක් නැහැ අපි කොහේ හරි කොරම බල අපිට සාදාන කිසිසයි අපි කියන්නේ එච්චරයි හොඳ බණ පිටින් අරන් ගිය මනුස්සය ඇයි ගහලා මැරුවේ වික්කෝ ඔළුව හත්තල හත්තල මෙතනක් ගහලා ගහලා අරන් ගියේ හොඳ බා පහල දීලා ඇයි ඒගොල්ලෝ නීති අතර ගන්න මේ විදියට එහෙම නීති අතර ගත්තාද ඒගොල්ලන්ට රාජකාරී හරියට කරන්න කියලා අපි කියන්නේ ඥාතීන් විසින් ඊයේ දින පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට චෝදනා කරමින් ඥාතීන් පිරිස හික්කඩුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. අමම දන්නවද මේක මොකද සිද්ධිය කියලා? අමුතෙන් කියන්න දෙයක් නැහැ මේකේ. හරිද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. ඒකෙන් ගොරෝන් එක අනවශ්‍ය පස්ස සීරන්න එපා. මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයෙන් විමසීමක් සිදු කළ අතර පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඥාතීන් විසින් සිදු කළ පැමිණිල්ලට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දන්වා ඇති බවයි. CID භාරයේ සිට විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන සංවිධානාත්මක අපරාධකාරී නායකයෙක් වූ මාකන්දුරේ මදෝෂ් විසින් ලබා දුන් තොරතුරකට අනුව රුපියල් කෝටි 10ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ පුවත ඇතුළු ආරක්ෂක අංශ විසින් දෙවෙනි ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් වෙතයි දැන් අවධානය. මාකන්දුරේ
මහියක්කදී නගරයේ කලකපටන් හෙරොයින් ජාවරමේ නිරතව සිටි චූටි නංගී නමින් ප්‍රසිද්ධියට පත්කා තවත් හෙරොයින් ග්‍රෑම් 8ක් සමග පසුගිය 15 වෙනිදා අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාව සන්තකයේ තිබී රුපියල් 2,08,000ක මුදලක්ද සොයාගෙන ඇති අතර අධිකරණ නියෝග මත ඇය දින 7ක් රඳවා ගනිමින් විමර්ශන සිදු කරන බවයි මහියක්කන පොලිසිය සඳහන් කළේ. හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි බොරල්ලේ කොත්තුව නැබති පුත්කලේ කුසහ තවත් පුත්කලින් 3 දිනක හෙරොයින් ග්‍රෑම් 48ක් සමග පොලිසිය සිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ කුඩ පොලිසියට ලද තොරතුරක් මත හෝමාගම ගොඩගම සිතුවින මාවත අසලදී සිදු කළ වැටලීමකදී මෙම පුත්කලින් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. වැලිගම කොළියදණ්ඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා එම කොටස් ව්‍යාජ ලෙස ඇසුරුම් කර වෙළඳපළට බෙදාහැරීමේ ජාවාරමක නිරත පුත්කලෙකු පරිගණක යන්ත්‍ර සහ තවත් උපකරණ සමග අත්අඩංගුවටගත් බව කොක්මාදුව විශේෂකාරී බලකා කඳවුර පවසනවා. ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් රන් පාණ්ඩ සමග පුත්කලින් සිව් දිනකුව අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිසා පොලිස් අපරාධ කොට්ටාසය සමත් වී තිබෙනවා. මවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක කාන්තාවන්ගේ ගෙළබැදී රන්මල කොල්ලකා ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී ත්‍රිරථ රථ දෙකක්ද යතුරු පැදියක් සහ හෙරොයින් ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත දසොයිසා මහතා පත් කර තිබෙනවා. ඒ පුවතත් සමග රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත දසොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථාන මාරු සේවයේ අවශ්‍යතාව මත වහම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එම මූලස්ථානයේ සඳහන් කළේ. ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක් වූ අනුලා බුලත්සිංහල මහත්මිය ඊයේ පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඒ මහත්මිය මිය යන පිට 73 වන වියෙහි පසු වුණා. අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල පෞද්ගලික මර්ශාලාවක තැන්පත් කර ඇති අතර දේහ පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රේගුපාරේ තිබූ කල්ලිකුත්තු සැමන් තොගයක් හලාවත බංගදිනිය ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් වෙත මුදාහැරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවය පළ කර තිබෙනවා. අනතුරුව හලාවත පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් පසුව කන්ටේනර් දෙකක අසුරා තිබූ සැමන් තොගය වළ දැමීමට පියවර ගනු ලැබුවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පසරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.